්‍යස්ථාක සබාව අනිවාර්ිම වචන් සති දෙකට සයක් රැස් කළ යුතුයි රද දිනේදි කාරණ හතක් පමණ සාකච්ඡා කරුණ පි කසාච කල ව්‍යස්ථාක සාව සමාවේ ඇතුළේ නෑප ඇතුලි හමතයෙකට දක් නැහ නමුත් අග්‍රාමතරත් සම්බන්දරච්ච නිසා ව්‍යස්ථාක සභාවය ඇසීමම් පසු යම් සාකච්චාවක් තිවුණ. නැමට පාලිෙන්ව කැදෙව යුතු ද නහපදකින්න ඇත්තරම මේක ශ්‍රේෂ්ාරි කරනයෙන් තීරණය එකතුර දෙක්. මල් රත්නායක මහතා එේ පැවස්ත් අමාත්‍ය විමල් විවංශ හතා මෙ සමන්ධෙන් පල කළේ මෙවන් අද හසක්. විසුරුව අහරපු පාර්ලිමේතුවක් නැවත කැඳවනව නම් කැඳවීම බලේතීර අපේ රටේ මූලි නීතියටටනුව රටේ ජනාධපතිවරයායට පමණයි දේශපාලන වශයෙන් අනාත වෙලා හජීත වෙලා දෙකඩ වෙලා අසරවෙච්ච අය තමයිද මේ කොන්න බැරිදි කරන්න කිය කිය ලතනි දෙන්නේ ලනි තත්ව තුළ පාලිේතුව නැත කැඳවීමේ නීතිමේ තත්ව සම්බන්ධයෙන් ජනාධතිපති, නීතිීන්ය මනොහර ආර්ධ සිිල්වාමහතාගෙන් අපවිමසාසිටියයා. දැන්තියෙන පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය වන්නේ. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවලවා යම් කිසි දෙයක් කරගැනීමට අවශ්‍යනං ඔහුට ඕනනං කැඳවන්න පුළුවන් හැබැයි ඔහුගේ අභිමතය පරිදි. යි ඇත්තෑාව හතවන වගන්තයේ යටතේ පාර්ලිමේන්තුවක් ැඳවන්නේ ජනාධිපතිර වූ නැත්තං කැඳදවීම සඳහා කිසිම නීතිමය බලකිරීමක් නැහ. ආණඩුක්‍රම වී අවස්ථාව කොතනකවත් නැහැ. මැතිවරණයක් කල්දම්මයි කියල පාර්ලිමේන්තුව නැවත්ත කැඳවිය යුතුය කියලා. කිසිම වගන්තියක් විශේෂයෙන්ම ජනාධිපතිතුමා ජධිපතිවරණයට කලින් කිව්වා ජනාධිපතිවරණය ජයග්‍රහණයකරට පස්සේ අනිවාර්යෙන්ම පාර්ලිමේතු විසරු අහරනවා කියලා ඒ නිසා මේ පාර්ලිමේතුව විසරුවා අහරල තින්නේ ජනමතය. ට අනුව නමතයක් ඇතිව. ඒනිසා ජනමතිය ගිලිහීගිය පාර්ලිමේන්තුවට ජනමතියට විරුද්ධව නීතියේ ප්‍රතිපාදන වල තොව වාාර්ලිමේතු හැඳවන්න පුළුවන්කමක් නෑ.